සගලේ අලවිලාද කියන ප්‍රශ්නේ මත ගැටුම් ඇතිලා තියෙනවා. ඒක ඔබ දානවා මේ දොරමඩලාව මේ රටේ මේ තියෙන ප්‍රශ්නට වක් කියන්න ඕනේ කියලා. ඇයි? සුහලු ගස් ලැබු පොතු කකා ජීවත් tie දුයි කියලා. ඔහු පාර්ලිමේන්තුවත් තියාගන්න ඕනේ. ඊළඟට රට ගන්න ඕනේ අරගලේ එන කෙනෙක්. කෙනෙක් මිනිසුන්ගෙන් එනවා. මිනිසු කියන්නේ මේ කුමාර සංගක්කාරාව උතරට හද ඒ වගේ පොලිස්. අද සිටිසන් සාකච්ඡාවට අපිත් එක්ක තරුණ අරගල කරුවෙක් එකතුලා ඉන්නවා. ඉතින් මේ තරුණ අරගල කරුවා හඳුන්වා දෙන්න කලින් මම කියන්න කැමතියි සිටිසන් නාලිකාව subscribe කරලා තියාගන්න. අපි සූදානම් මේ වගේ තරුණ අරගල කරුවන් වගේ රටේ ප්‍රධාන ධාරාවෙන් නියෝජනය නොකරන පුරවැසියන්ගේ හඬ මේ නාලිකාවෙන් නියෝජනය කරන්න. ඉතින් ඒ හින්දා මේ හැමදේක්ම දැනගන්න ආයෙත් කියනවා subscribe කරලා තියාගන්න, bell icon එක අනිවාර්යෙන් click කරලා තියාගන්න. එතකොට මේ videos ඔබට අනිවාර්යෙන්ම දැනගන්න පුළුවන්. අපි අද සාකච්ඡාවට එකතු කරගන්නේ ෂේන්. අයබෝන්. ඉතින් ෂේන් කිව්වම ඔබට එකපාරට අවබෝධයක් එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ගෝල් ෆේස් වල අරගලේ නැත්නම් රටේ මේ තරුණ ප්‍රජාව ආරම්භ කරපු අරගලේ ප්‍රධාන භූමිකාවක් දරන කෙනෙක් කියලා කිව්වොත් මම නිවැරදි. එතකොට අද වෙන විට අපි දකින්න ෂේන් මේ ගෝල් ෆේස් අරගලේ තිබ්බ අරගලේ අලවිලාද කියන ප්‍රශ්නේ අපි යනකොට දැන් අපි පාරේ යනකොට බස් එක යනකොට එතකොට හිත මිත්‍රාදී ගෙදරකට ගියත් අපෙන් අහනවා දැන් දැන් කෝ කෝ අරගලේ දැන් ඉවරද ඔබ දැන් මොකද උනේ තාම ගෝඨාභය ජනාධිපති නේද කියලා අපෙන් අහනවා මම පැහැදිලිව දෙයක් කියන්න ඕනේ මේ විරෝධය කිසිම තැනකින් හැදිච්ච විරෝධයක් නෙමෙයි කොහේවත් රටකින් සල්ලි දීලා නැත්තම් කොහේ හරි ආයතනයකින් සල්ලි දීලා කොහේ හරි දේශපාලනීය ව්‍යාපාරයකින් සල්ලි දීලා හදපු එකක් නෙමෙයි. එතකොට මේ මේ අරගලයට එකතු වෙච්ච හැම පුද්ගලයාටම පුද්ගලික ජීවිතයක් තිබුණා. රකින්න පවුලක් තිබුණා. පුරවන්න බඩවල් තිබුණා. ඒ තමන්ගේ සාමාන්‍ය පොදු ජීවිතයට හානියක් වෙනවා කියන අවස්ථාවේදී මිනිස්සු මහපාරට ආවා. නමුත් මහපාරට වෙලා මේ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. මොකද ඒගොල්ලන්ට මහ විශාල දෙවන්ත ජීවන අරගලයක් තියෙනවා මේ වර්තමාන ආණ්ඩුව විසින් මේ අරගලය වඩ වඩා මිනිසුන්ට අපහසු කරමින් තියෙනවා මිනිසුන්ව නන්නත්තර කරමින් තියෙනවා එතකොට මිනිසුන්ට මේ අරගලය තුල ජීවත් වෙන්න ඇත්තටම දැන් වෙලාවක් නැති ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා එක්තරා විදිහකට මේ අරගලයේ ඇතුලේ ආධ්‍යාත්මිකව ජීවත් වෙන ගමන් මිනිසුන්ගේ කය එතනින් ඉවත් කරගන්න මිනිසුන්ට සිද්ධ වෙලා තියෙනවා නමුත් මේ අරගලයේ පුරාම විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් මේ රට ගැන සුබසීන දැක්ක අපේ පරම්පරාවේ දරුවෝ තවමත් ඒ අරගල භූමිය ඇතුළේ ඉඳගෙන ඒ කූඩාරම් වලට වෙලා ඉඳගෙන ඒ වැස්සේ තෙමි තෙමි ඒ අවුවට කර වෙවි ඒ අරගලය ඇතුළේ ජීවත් වෙනවා ඒ අරගලයට දායක වෙන්න ආපු පවුල් බර තියෙන ඒ තමන්ට පුරවන්න කුසවල් තියෙන දෙමව්පියෝ අරගල භූමියෙන් පොඩ්ඩක් ඉවත් වුණත් මේ අරගලේ කාද්‍යාත්මිකව ජීවත් වෙනවා. එතකොට දැන් ඔබත් මම හඳුනගන්නේ මේ අරගල භූමියෙන්. අනිවාර්යයෙන්. එතකොට ඔබ වගේ කීප දෙනෙක්ම මේ අරගල භූමිය කියන්නේ පොඩි ඔබ කිව්වා මේක කවුරුත් මේ අයිඩියක් නැති වුණාට මේ අරගල භූමියේ මතුවෙච්ච චරිත කිහිපයක් කියනවා. අනිවාර්යයෙන්. අපි දකිනවා මේ චරිත මේ වෙලාව විවිධ විදිහට වැඩ කරගෙන යනවා. එතකොට මට කියන්න මොනවද ඉස්සරහට වෙන්නේ? මේ වෙනකොට මේ අරගලේ ඇතුලේ හිටපු කණ්ඩායම් අතර විවිධ පොඩි පොඩි ප්‍රතිපත්තිමය මත ගැටුම් ඇතිලා තියෙනවා. නමුත් අපි හැමෝම එකඟ වෙන පොදු කාරණාව තමයි ගෝඨාභය ගෙදර යන්න ඕනේ කියන එක. එතකොට අපි ගෝඨාභය ගෙදර යමු කියන කාරණාවේදී අපිට තාමත් එකට වාඩි වෙලා සාකච්ඡා කරන්න පුළුවන්. අපි බොහොම අවස්ථානුකූලව කණ්ඩායම් විදිහට එක එක කණ්ඩායම් එක සාකච්ඡා කරමින් පොදු එකඟත්වයකට එනවා. කොහොමද මේ අරගලේ වඩා නිර්මාණශීලී විදිහට ඉදිරියට අරන් යන්නේ කියන්නේ. ඔයාලා ඔහම වැඩ කරගෙන සාකච්ඡා කරගෙන ඉද්දී රනිල් වික්‍රමසිංහ පොලින් නැති කරලා මිසුන්න තුන් වේලා කන්න දීලා මේ වැඩේ යන්තාද්දුරට සමනය කරොත් මොකද වෙන්නේ? අරෝෂ මේක කිසි ලෙසකින්වත් පොලින් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අපි ප්‍රතික්ෂේප කරන අශිෂ්ට දේශපාලනයක් තිබ්බා මේ රටේ. ඒ අශිෂ්ට දේශපාලන නිසා අපේ රටට සිද්ධ වෙච්ච ලොකු ආර්ථික සමාජ පරිහානියක් තිබ්බා. අනිවාර්යෙන්. ඒ කියන්නේ ඒ පරිහානියට විරුද්ධව අපි ක්‍රියා කරන විදිහෙම තව සමහරක් ක්‍රියා කරන්නේ නැහැ. අපි ඒකට ප්‍රජාතන්ත්‍රවාදීව විසඳුම් හොයනවා වෙන්න පුළුවන්. තව කෙනෙකුට පේන එකම විසඳුම පෙට්‍රල් බෝතලයක් කලලා ගිනි තියෙන එක වෙන්න පුළුවන්.
ඒක තමයි කියන්නේ මේ වගේ විවිධ විවිධ පාර්ශවයකට විසඳුම් හොයමින් ඉන්නවනේ එතකොට පෝලිම් පොඩ්ඩක් අඩු වුණා කියලා ගෑස් නැවක් දෙකක් ආවා කියලා තෙල් බවුසර් 10ක් 15ක් ආවා කියලා මේ අරගලය නිමා වෙන්නේ නැහැ අපේ කියන තනි මිනිහට විරුද්ධ වෙන්නේ මේ රන්විල් කවසින් කියන තනි මිනිහට නෙමෙයි ඒ කණ්ඩායම ඒ කල්ලිය විසින් මේ රට අල්ලගෙන අපේ රටේ ජාතික ධනය කෝටි ප්‍රකෝටි ගණන් මංකොල්ල ගණේකට විරුද්ධව තමයි අපි එකතු වෙලා ඉන්නේ. ඒක නැවතිලා නැහැ. පූලිං අඩු වෙන්න පුළුවන්. එතකොට මේ 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 ගෑස් ටික ඉන්න පුළුවන්. විශ්වාස කරනවා මේ රට යලි සාමාන්‍ය තත්ත්වයට ආවත් මිනිස්සු මේ අරගලය අතරින් නැහැ. කිසිසේත්ම මේ අරගලය මේ ජාතිය ශිෂ්ට සම්පන්න කිරීමේ අරගලයක්. ශිෂ්ටත්වද ගන්නවා. මේක මායි ෂේන් අතර සාකච්ඡාවක් වුණාට ඔබටත් මේ සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන්. පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. ෂේන් කියන කතාවට එකඟ නැත්නම් ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. අපි සූදානම් ඊළඟ වීඩියෝ එකේදී ඒ ගැන තවදුරටත් කතා කරමු. ෂේන් සමා වෙන්න. යන් ඉස්සරහ. අරෝෂ අපි මේ අරගලය කිසිලෙසකත්ම කොයිම මොහොතකදීවත් ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියත් නවතින්නේ නැහැ. අපි ගෝල් ෆේස් පිටනින් ඉවත් වෙයි අපේ තරුණ කෙල්ලු කෙල්ලු ගෙවල් වලට යයි දැන් ඔබ කියනවා මිනිස්සුන්ට මේ පොලින් නැති කරා කියලා මේ අරගල නැති වෙන්නේ නැහැ කියලා හැබැයි අපි පහුගිය දවස්වල දැක්ක කාරණාවක් තමයි මිනිස්සු ගිල්ලා මන්ත්‍රුන් ගෙවල් ගිනි තිබ්බා ඒ විරෝධය පළ කරා ඒක වැරදි වෙන්න පුළුවන් ඒක යම්කිසි විවේචන තියෙන්න පුළුවන් හැබැයි මම දැක්ක ඔය සමහර මන්ත්‍රීවරුන්ගේ ගෙවල් අයි හදන්න මිනිස්සු ගිල්ලු ගව කරු අපි එකතු වුණා මෙන්න Facebook එකේ ඔන්න ෆොටෝස් යන මෙහෙමයි ඔබ කවරාකාරයේ නවීන තාක්ෂණ උපකරණ භාවිත කරලා ඉගෙනුවත් ඔබ කුමන මට්ටමේ දක්ෂ ගුරුවරු යෙදුවත් ඔබ කවරාකාරයේ ටීචින් ස්කිල් එකක් නැත්තම් මේ ඉගෙනීමේ ක්‍රමෝපාය පාවිච්චි කරත් ඔබට කවදාවත් ගවයෙකුට අවකල්නේ උගන්වන්න බෑ दुबल जाति पत्कर हाल टिकल अल टिकल लून टिकल हिंगा पत्कर महा गरुगामीर रट मे तंट पत्कर देशपाल जनता තවත් මේ මේ ජනතාව උන් වෙනුවෙන් පෙනී ඉන්නවනම් මට කරන් කියන්න තියෙන මේ මේ පුරවැසිය නෙමෙයි දැන් ඔබ කියනවා මිනිස්සු සමහරක් ඔව් කියලා කියනවා මම එහෙමයි දේශපාලනයේදී සමහර අය වචන භාවිත කරන්න බයයිනේ ජනතාවට හරක් කියන්නේ ඇයි කියලා මම කෙලින්ම කියනවා ඔය තොර මේ ජනතාව හරක් කරන්න දායක වෙච්ච එක කොට්ටාෂයක් විදියට ජනමාධ්‍ය හඳුන්වන්න පුළුවන්. පැහැදිලි වෙනවා. හරිද? මම මේ මෙතන ඒ වඩා විශිෂ්ටතම කාර්යභාරය ඉෂ්ට කරේ ජනමාධ්‍ය. එතකොට සමහර කට නම් කරන්න පුළුවන් සමහර ජනමාධ්‍ය. පුළුවන්. හරිද? හැබැයි මම එතන දෙන්නේ කියන සාකච්ඡාව කරලා තියෙන හින්දා. හැබැයි ඔබ මතු කරන අලුත් කාරණයක් මම කියනවා. මෙච්චර කාලයක් ලංකාවේ මිනිස්සු මම කියන වැදගෙන බලපු බඩසාරණ. මොකද්ද? ITN එකේ දොරමඩලා. දොරමඩලා. හරිද? ඔබ දොරමඩලා විවේචනය කරනවා. ඔබ ට්වීට් එකක් දානවා මම හිතන්නේ ඊහරි පෙරේදා දාන්න නැත්තේ මම මේ අලු දෙයක දැක්කේ එතකොට ඒක ඔබ දානවා මේ දොරමඩලාව මේ රටේ මේ තියෙන ප්‍රශ්නට වක් කියන්නේ ඕනේ කියලා. ඇයි මම දන්න කාලේ ඉඳලම ග්‍රාමීය ජනතාව බොහොම කැමැත්තෙන් බලපු දෙයක් තමයි දොරමඩලාව. සම්මානක් හම්බුණාට වඩා. ඒකට හේතුව ඇයි කියන අපි පොඩ්ඩක් බලුවොත් ලංකාවේ මිනිස්සු මහා විශාල අතීත කාමයකින් පෙළෙන කණ්ඩායමක් ලංකාවේ මිනිස්සු බලාගෙන ඉන්නවා මේ අපේ රටේ මහ විශාල දෙවන්ත ප්‍රෞඪ ඉතිහාසයක් තිබුණා අපි 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 දැන් රාවණා තාම නිදාගෙන ඉන්නේ අපි ගිහිල්ලා පොඩ්ඩක් කෙනෙක් වෙන පස්සේ නැගිටී අපිට මහා කේතුමති රාජ්‍යයක් හදලා දෙයි එතකොට අපි අපි තමයි ලෝකෙට ගහපු රාජ්‍ය ඉස්සර මුළු ලෝකෙම අපි අපි වටා තමයි කරගුණේ වගේ නිකන් පුරසාරන් දොඩෝ දොඩෝ වංශි කබල් ගගා ඉන්න ජනතාවක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඒ වංශේ කබල් ගෑම උදෙසා ලොකු මතවාදීමේ දායකත්වයක් සපයපු වැඩසටහනක් තමයි දොරමඩලාව කියන්නේ. එතකොට දොරමඩලාවට ආපු බුද්ධිමතුන් අතරේ මම ගරු කරන එකම බුද්ධිමතා තමයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා. ජාතිය අවාසනාවට ඔහු ජීවත් විය යුතු වැදගත්ම කාල පරිච්ඡේදයකදී ඔහු මේ ජාතියෙන් සමුගත්තා. නමුත් එතෙන්ට එන බහුතරයක් බුද්ධිමත්තු
तमंगे सितीम परिमाव इताम मोटकरगत बुद्धिमत्तु पीरसत्तमाई गुडक कहे इन गुडक संपदाय किंटी असनी पे दिए ना कौन हितांगिन्नो मैं जातीय लोकिंग हुदा कला गई तू गिला मैं जातीय लोक के अत्यंत गंदुन नुकर आप यार खुश्वहलु गसलबु पोतु काका जीवती तू गिला अपे जातीय ही मैं इन्नो ने අපේ අපේ දරුව කොස්සහලු කකා ජීවත් වෙන්න ඕනේ නැහැ. දොරමඩල ප්‍රශ්න නෙමෙයි ආපු විද්‍යුත් ප්‍රශ්න, සම්පත්තාවකින් ප්‍රශ්න නෑ. මාධ්‍ය අවකාශය දෙන්නේ කවුද? අවකාශය කරනවා නම් අපේ ජාතිය අරගෙන යන්න උනේ මෙන්න මේ මාවතේ. අපිට දුටු ගැමුණු හිටියා, අපිට මහා පරාක්‍රම බාහුව හිටියා. මෙන්න මෙහෙම හැදුවා, අපි වැව් හැදුවා. ඒ වැන් අපිට ලෝකෙටම ගහන්න පුළුවන් කියන පුහු මතවාදී තාමත් අපි නඩත්තු කරගෙන ඉස්සරහට යන්නේ යම් ආයතනය තීන්දු තීරණ ගන්නවා නම් ඒකට ගැළපෙන කණ්ඩායමක් තමයි එතෙන්ට ගෙනහලා මේ මොළසේදීම කරන්නේ අපේ ජාතිය දශක ගණනාවක් තිස්සේ මොළසේදීමට ලක් කරලා තියෙනවා දේශපාලන කණ්ඩායමනේ අනිවාර්යයෙන් දේශපාලක් කියන්නේ ඒ අයිඩියොලොජි එක ඒ මතවාද කලයේ ඇතුලේ ඉඳගෙන වැඩ කරන ඕනෑම කෙනෙකුට එතන ඉඩ තියෙනවා ඒගොල්ලෝ ගෙනහලා තමන්ට කැමති කැමති දේවල් කතා කරනවා අද දැන් අද ඊයේ ලංකාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරු කොළඹින් අංක එක ගත්ත පුද්ගලයා රියර් ඇඩ්මිරාල් සරත් වීරසේකර මහත්තයා පාර්ලිමේන්තුවේ කියනවා දරලිපේ උයන එක කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හෙල්ලම් වන්න හේතු වෙනවා කියලා. කියන්නේ ඒ ඔවුන්ගේ ගෑස් නැති ප්‍රශ්නය ගෑස් නැහැ කියන ප්‍රශ්නය අපිට ගෑස් නැහැ කියන එක අද තියෙන ප්‍රශ්නයක්. එතකොට අපි මේ ප්‍රශ්නෙට විසඳුම් සෙවීමට ප්‍රවේශ වෙන්න ඕනේ විද්‍යාත්මකව. එතකොට ගෑස් නැත්තම් අපි කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? අපිට ෆොරින් කරන්සි නැත්තම් අපි කොහොමද ඒක උපයන්නේ? සහ මේ ගෑස් සමාගම් එක්ක කොහොමද ඩිස්කෂන් එක සාකච්ඡාවකට යන්නේ? අපිට ගෑස් සැපයීම කොහොමද නෝවල් කරගන්නේ? නමුත් මේ රජයේ ප්‍රධාන පිළේ තීරණ ගන්න චරිත මේ ප්‍රශ්නේ දකින විදිය බලන්න. ආ දරලිපෙන් යුවහම ගෑනුවයි ලස්සන එනවා. ගෑනුවගේ මේ ජීවිත ජීවිත කාලේ මේ ආයු කාලේ දීර්ඝ වෙනවා වගේ නිකන් ලෝකෙ කොහෙවත් නැති අමුතු පිස්සු කතා ටිකක් ඒගොල්ලෝ මේ රටේ ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගන්න තැනට වෙලා කතා කරනවා කියන්නේ ඒගොල්ලන්ට මොලේ නැතිවද නැත්තම් මිනිස්සු නෑ ඒක කෙලිම ජඩකම කියන්නේ කියන්නේ ওই ජඩේ ඇවිල්ලා Tamanට කැමති කැමති ප්‍රලාප මේව ඇතුලේ කියලා මේ සමාජීය තනිකරම අවුල් ජාලාවක් බවට පත් කරනවා. උන් අර ප්‍රශ්නෙට විසඳුම් දෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙ නිසා ජනතාව විඳින පීඩාව රොමැන්ටික් කරනවා. බලන්න නිකන් රෙද්දයි හැට්ටේ ඇඳලා දරලිපේ උයද්දි ගෑල්ලමෙක්ගේ තියෙන ලස්සන ඔය වගේ අදහසකින් තමයි මේ ප්‍රශ්නෙට මෙදිහත් වෙන්නේ. ඒ කියන්නේ උත්තර හොයන්න බැරි හින්දා මේ වගේ ප්‍රශ්නෙ වෙන විදිහකට વિચાર කරනවා. දැන් ඔයා ගිහිල්ලා බලන්න මේ කොළඹ 5-10 මේ 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 ඉන්න කාන්තාවන්ට දරලිප්පල උයන්න පුළුවන්ද මේ වෙලාවේ? මේ මිනිස්සු වේල් කීයකින් බඩගින්න ඉන්නවද කියලා අපි දන්නවද? කඩෙන් කෑම කන්නත් බෑනේ. කඩෙන් කෑම කන්නත් බෑනේ. යාවල කනවා රුපියල් 2000 3000 කට දවස්. එතකොට ඒ දරුවන්ගේ ඒ ඒ ඒ ඒ දෙමාපියන්ගේ දරුවෝ බඩගින්න ඉන්නෝනේ. ඒක ඉතින් අපි ඔය മന്ത്രിලා ගුටි කන එක මේ විහිං කරගන්න දෙයක් නෙමෙයි කියලා විහිං කරගන්න දෙයක් කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? ඒ ඔය 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 දිවල් ගිනි තියාගන්නේ විහිං. කිව්වට දැන් මන්ත්‍රීලා ගුටි කණේ විහිං කරගත්ත කියලා හැබැයි මට ඉන්නේ මන්ත්‍රීලා ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද දැන් ඔය ඊපෙරදා ගුටි කාපු ගම්පා දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙක්ද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා. ඊපෙරදා අභිකරණයෙන් වර්ධකරුවෙක් වෙලා සිරදඬුවමක් තිබුණා. හැබැයි ඒ සිද්ධිය දාමයක් එක්කම පාරණ බහැපු මිනිස්සුන්ට දඬුවම් හම්බුණා. මම දැක්කා මේ ඊයේ ප්‍රවෘත්තියක් තියෙනවා අපේ සිටිසන් එකේම කල්ලා තිබ්බා ඉන්ධන ඉල්ලා විරෝධයේ නිරත වෙච්ච පුද්ගලයේ වවුරු තුනට හිරේටය. ඉතින් මේ ඔබලා කොච්චර කිව්වත් මේගොල්ලෝ මේ මිනිස්සු නොමග යවනා මේගොල්ලෝ මේ තමානම් මනම් කියනවල තාම රටේ නීතියයි හැමදේම ඒගොල්ලෝ මේ පැත්තට ඉතින් අපි පාර්ක බැලේ ඉන්නේ සමායි අපි පාර්ක බැලේ ඉන්නේ අසිෂ්ටත්වය මට්ටු කරන්න තමයි රාජ්‍යයේ ඔහු දරමින් සිටපු দূරයට අදාළ ප්‍රශ්නයකට තමයි ඔහු වරද කරුවෙක් බවට පත් වෙන්නේ. ඔහු පාර්ලිමේන්තුවත් තියාගන්න හොඳ නැහැ. නමුත් අද
ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔහුගේ රාජකාරී කරගෙන යනවා. ඔහු අමාත්‍යංශයට ගිහිල්ලා තමන්ගේ රාජකාරී කරගෙන යනවා. අධිකරණ ඉදිරියේ වරදකරු වෙච්ච පුද්ගලයෙක් රටේ කැබිනට් ඇමතිකමක් දරද්දි අපි ලෝකෙට ගිහිල්ලා කියන්නේ දේශපාලන පරිවර්තනේ ඕකද? අද ලෝකේ රටවල් ඇයි අපිට උදව් කරන්නේ නැත්තේ? ඒ ලෝකේ රටවල්පත් වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවලින් ඒ රටවල් තව රටකට රුපියලක් දුන්නත් එක ඩොලර් එකක් ගෙව්වත් ඒ රටේ මිනිසුන්ට වත් කියන්න ඕනේ. ඒක වගවීමට බැඳෙන්න පුළුවන් ද මේ වගේ කැබිනට් මණ්ඩලයකට? ඒක එහෙම වෙන්නේ නැහැ. ඊළඟට රට ගන්න උන අරගලේ එන කෙනෙක් කෙනෙක් මිනිසුන්ගෙන් එනවා. ඔව්. ඔබේ කවුරුර යෝජනාවක් තියනවද? එහෙම වෙයිද? මොකද්ද ඔබ හිතන්නේ? හරෝෂ ඒක බොහොම ජනප්‍රිය මතයක් නේ. මේ රට අපිට අරගෙන කරන්න බෑ. දැන් ඔබ කියයි එහෙනම් මේ මහපාරවල කෑ ගහගෙන මොකද්ද මේ කරන විනාශය ඔබ කියන්නේ? මේ රට අපිට ගන්න නෙමෙයි අපි මේ අරගෙන කරන්නේ. කවුරු හරි හිතනවා නම් අපිට පාර්ලිමේන්තු යන්නවත් අපිට ජනාධිපතිකම් කරන්නවත් අපිට අගමැති කරකම් කරන්නවත් තමයි මේ පාරවල් ඉන්නේ. අපිට මේ රට එහෙම කරන්න බෑ. මේ රට කරන්න මේ රට අපි ඊළඟට ඇවිල්ලා අපි පාර්ලිමේන්තුවේ වාසය වෙනවා නම් අපි කරන්නේ අර ඔය 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 දැන් පාර්ලිමේන්තුවේ 225ත් අපි වගේම ඔය තැන් තැන් වල පොඩි පොඩි අරගල කර කර ඉඳලා පාර්ලිමේන්තුව අපු කට්ටිය තමයි. ඒගොල්ලෝ ඒ තැන් වල එක එක විදිහ අරගල කරලා අපු කට්ටිය. මේ රට වාර ගන්න ඕනේ අධ්‍යක්ෂීන් ඒ පරිචය තියෙන මිනිස්සු ටික. සමහර විට මේ ගමන ඇතුළේදී මේ පරිචය මගේ කණ්ඩායමේ මගේ පරපුරේ මිනිස්සු ලබා ගනි. එතකොට ඊළඟට පාර්ලිමේන්තුව තුළ උන්ට අවශ්‍ය ඉඩකඩ වෙන්ගිය යුතුයි. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතු දෙයක්. නමුත් දේශපාලඥයෙක් වෙන්න කිසිසේත්ම බැරියර ඉස්සරහා කෑ ගැසීමවත් අනාගතය ගැන සුබසිහින දැකීමවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔහුට තිබිය යුතුයි මේ රටේ ආර්ථිකය ගැන අවබෝධයක්. ඔහු PhD එකක් තියෙන්න ඕනේ නැහැ. ඔහු ආචාර්ය උපාධි සමත් එක් වෙන්න ඕනේ නැහැ. නමුත් මේ රටේ ආර්ථිකය තාම සරල සාමාන්‍ය දේවල්. මුදල් අච්චු ගැහිම කොහොමද වෙන්න ඕනේ? රාජ්‍ය කළමනා ණය කළමනාකරණය කොහොමද සිද්ධ වෙන්න ඕනේ? එතකොට ෆිස්කල් ප්‍රතිපත්තිය කොහොමද වැඩ කරන්නේ? සහ විදේශ ආයතනත් එක්ක කොහොමද රාජ්‍ය මුල්‍ය කළමනාකරණයදී අපි ගනුදෙනු කරන්න ඕනේ වගේ තාම සියුම් විෂයන් පිළිබඳව ඔහුට අවබෝධයක් තියෙනවා. අනික ඔහුට මේ රටේ අතීතය වර්තමානයේ සහ අනාගතයේ පිළිබඳව දැනුමක් තියෙනවා. මේ රට අතීතයේ පැවතිච්ච ආර්ථික ක්‍රමය මොකද්ද? අපි කොතනදී දේක වෙනස් කරගත්තේ? අපි කොහොමද ඉස්සරහට යන්න ඕනේ? අපේ ජනතාවට මිලියන 22කට අනාගතයේදී අවශ්‍යතාව මොනවද කියන එක ගැන ඔහුට අවබෝධයක් තියෙනවා. ඒ වගේ යම් දැනුම් පද්ධතියක් තියෙන කණ්ඩායමක් තමයි මේ පාලන බලය ඊළඟට අත්පත් කරගන්නේ. අනිවාර්යෙන්ම තනි තනි මිනිස්සුන්ගෙන් කණ්ඩායමක් හැදෙන්නේ. තනි තනි මිනිස්සු ඒ වගේ දැනුගත් මිනිස්සු වෙලා ගත්තොත් එහෙම තාමත් තියෙන විදයි ජනද්‍රවයනේ. අනිවාර්යයෙන්. එතකොට තනි පුද්ගලයෙක් තමයි එතන කේන්ද්‍රගත වෙලා තියෙන බලේ. එතකොට ඔබ කියනවා කණ්ඩායමක් එන්න ඕනේ කියලා. එතකොට කණ්ඩායමක් ඇවිල්ලා මේක කරන්න පුළුවන්ද නැත්නම් කවුරු තනි පුද්ගලයෙක් ආව මේක කරන්න පුළුවන්ද? තනි පුද්ගලයෙක් මේ කණ්ඩායමට නායකත්වය දිය යුතුයි. ඒ තනි පුද්ගලයා ඒ තනි පුද්ගලයාට වැඩ දේශපාලඥයෙක් එන්න ඕනේ. දේශපාල මේක දේශපාලනික වැඩක් නේ මේ අරවස. राज्य प्रतिपत्ति संपादने ඔහු දේශපාලකෙක් නෙමෙයිනේ. දේශපාලකෙක් ඔක්කොම ෆේල්. ඒකින් අපි දේශපාලනයෙන් පිට කෙනෙක් ගේමු කියලා මේ විනය හදන්නත් ඕනේ කිව්වා. අරවා මේ ඔක්කොම කියලා දැන් ඉන්නේ කෙනා ගිනාවේ දැන් කරාද වැඩි. අයිසලෙන් දේශපාලඥයෙක් ගිරල්ලා දැන් අපි කලින් කතාව ප්‍රශ්න වලට යයිනේ. ඒ කියන්නේ ਉਹ මරකම් කරයි, දූෂණ වංචා කරයි. කොහොමද ඒක ගැන සාධිකයක් දන්නේ? අපිට මෙහෙමයි. අපිට මිනිස්සු ගැන සාධික දී දී ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි අරෝෂ දේශපාලය කියන්නේ. ඔහු ඒ වැරද්ද කරනවා නම් ඒ මොහොතේදීත් අපි මේ විදිහටම රියැක්ට් කරන්න වෙනවා. ඒක නම් පාර බෑ බෑ හැමදාම කෑ ගහනවා. නෑ හැමදාම කෑ ගහන්න වෙනවද නැද්ද කියන එක අපි ඒ පත් කරගැනීමේදී කොච්චර ලොකු සංවාදයක් ගොඩනගනවද කියන එක මත තමයි තීරණය වෙන්නේ. අපි 2019 දී සංවාදය හැදුවේ නෑනේ. අපි හිටිය අන්ධ වෙලානේ. අපි ණයෙක් ධාතු අරන් ඉනවා කියලා කැලි ගමින් උඩාවා ගිව්වහම ඌ ඇමරිකන් වෝටර් බෝටල් එක දාලා පෙන්නුවා මෙන්න මේ ණය අපිට සුබපණිවිඩයක් අරන් ආ අලුත් ජනාධිපති කෙනෙක් එනවා කියලා මේ කිව්වහම අපි මේ මල් අරගෙන ගිහිල්ලා වැඳපු જાතියක් නේ. එහෙම සංවාද හැදිලා ඊළඟ පාරත් අපි වැඩේ අනා ගන්නවා. අපි හොඳ දේශපාලන සංවාදයක් හදාගෙන ඒක ඇතුළට මේ පුද්ගලයෝ දාගෙන අපේ අපේක්ෂක ගැන හොඳ විග්‍රහයකට ගිහිල්ලා හරි විදිහේ තීන්දුව තීරණයක් ගත්තොත්
අපිට ඒ පාරට බහින්න වෙන්නේ නැහැ. හැබැයි හිත ඒ ඊළඟ පාර කොහෙන් හරි ගෙනල්ලාපත් කරගෙන අපි ආ එහෙනම් දැන් ඔයාව කරගෙන ඉන්න අපි පැත්තකටලා ඉන්නම් කියලා රටවල් හැදී කියලා. ලෝකෙ කිසිම රටක් එහෙම හැදිලා නැහැ. මේක මේ එක ඡන්දකින් ඉවර කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි අරෝෂ. මේක අරගලයක්. අනවරත අරගලයක්. මේක නවතින්නේ අපේ රටේ මිනිස්සු අපේ රටේ දරුවෝ තුන් වේල හොඳට කාලා බීලා ලෝකෙ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමයෙන් භුක්ති විඳින ගමන් ලෝකෙ විශිෂ්ටතම සෞඛ්‍ය සේවයේ භුක්ති විඳින ගමන් අපේ රටේ දරුවෝ මේ රට ගැන ආඩම්බරයෙන් ලෝක ඉදිරියේ කතා කරන දවසට අපේ රටේ දරුවෝ පාස්පෝර්ට් කන්තෝරුවේ පෝලිං වල දුක් විඳින්නේ නැතුව ලෝකෙ අනික් රටවල මිනිස්සු අපේ රටට එන්න ආස කරන දවසට මේ දවස වෙනකම් මේ අරගලේ අපිට අරගෙන යන්න වෙනවා බොහොම සුවිශේෂයෙන් අපි එහෙම රටක් බලාපොරොත්තු වෙන වැඩ කරමු අපිටත් ඕනේ එහෙම රටක් මොකද මේ රටේ ගලවෙච්ච ජනවාද ආයතනයන් විතර මේ රට ගැන කැක්කමක් තියෙන මාධ්‍යවේදී විදියට අපි උත්සාහ කරන්නේ ඒ වගේ පුරවැසියන් මේ අවකාශයේ තුලට ගෙනල්ලා මේ අවකාශයේ ඉඩක් දීලා ඔබේ දේශපාලන විඥානය ඔබේ විඥානය අපකසි මට්ටමකට ඔසවා ගැනීමක් අපි කරන්නේ අපිත් එක්ක එකතු වෙන්න ඔබට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරන්න ඔබ දාන කමෙන්ට් එකක් තව මනුස්සයෙක්ට යම්කිසි අවබෝධයක් ගන්න තැනක් ඉන්න පුළුවන් ෂේප් එක ඔබ අදහස් මගේ අදහස් ඔබට නොගලපෙන්න පුළුවන් ඒ අදහස් වලට විවේචන ඉදිරිපත් කරන්න ඔබේ යෝජනා අදහස් ඉදිරිපත් කරන්න කමෙන්ට් සෙක්ෂන් එක අපි වෘත කරලා තිනවා එක්කෙනෙක් සිටින් එක්ක අයික් මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා දියා ගන්න අපිව අපි සූදානම් මේ ආකාරයට කරලා ඔබට හැම සෑම සතියක්ම ඉදිරිපත් කරන්න අදට සුබ දවසක් I'm one position. I'm right. So